మాకు అమారు వేళవేళమై బలవారు నిలుస్తున్నగిటిని ఇన్ ద టైమ్ ఆఫ్ గ్రేటెస్ట్ డిఫికల్టీస్ ద గ్రేటెస్ట్ పీపుల్ రైస్ అప్ అదే ఒక యాంటారు అమారు తావే దేవుడు మాచ ఒక దేశ బలాకేనో ఒకట పురువా నెహెమియా కనేక వెండ ఇశ్రాయేల పౌరు గిన్నె పుచ్చల ఏవ వినాశకరము వేళవే దేవుడు మాచ నెహెమియా గెనావా ఏ పౌరు గుణనగండ హల్లెలూయా ఒబే జీవితే అద ఒక మూడు దిన ఓనమ దేక వేవా స్వామి వాన్సే ఒబ ఉసస్కనసేక అద బ్రదర్ మైంద సిస్టర్ ఇన్నవ హల్లెలూయా గియ సతియ అపే వా పోలీస్ సేవకన సౌంద్ర కొంచెం సంతోషైత ఆ హరి హరి నాదగర్ మే పోలీస్ సేవకన నాయ దనగన్నేక హబే కమ్నగరన ఉపరి ఇల్లన్నే నే ఆ రణ దకరామ అనే బ్రదర్ ఐలా ఏమ నేమే దేవియ పాచికి దరువని హబే మేకై మమ గియ పాచిస హర్లియ గియ ఓంగే నివసక ఆశీర్వాద కరంట కౌరుదగడ ఉడిది గియ నివసే కిసిమ జాతి గుండే గియ మార గియామ స్వామి మాచకి దరువని ఉం వాన్సే పుదుమ ఆశీర్వాద తీర తీరవా ఏ నిహస గుడన గండ హబే ఒకమ దేనమై మేక అపి కాపరం కాపరం గియామ బ్రదర్ సిస్టర్ గియ పాస్ మేక దరియాన మేక అపిడ లేకుండా తయాంగ అరక లేకుండా మేక ఎదుకున్న మాట నిద్ర దిక్కమ్మ హగుల దేనమై దేవియ వాన్సే కొంచెం ఆశీర్వాద గుండ దేవియ వాన్సే హల్లెలూయా గమనించండి, దొరాయి దొరాయి కీయదా పాడవా, యేసు స్వాంశంగా కీయదా
අනු ගමනය කරා. අද සභාවට වෙලා තියෙන්නේ සභාවන්වලට වෙලා තියෙන්නේ මිනිස්සු ආශිර්වාද ලබනවා හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගමන් කරන්නේ නැහැ. මිනිස්සු කියනවා මට පහසු වෙනකොට මම එතුමා පස්සේ යන්නම්. මට අවශ්‍යතාවයක් තියෙනකොට මම එතුමා පස්සේ යන්නම්. ඒව නෙමෙයි දේව දරුවනි. අද ඒ ගෝලියෝ 12 දෙනා වගේ ඒ කාන්තාවන් 3 දෙනා වගේ ඔබ හිතාගන්න මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නා වූ කෙනෙක්. හැලෙලූයා. බයිබලයේ කියනවා ප්‍රඥාවන්තයෝ එක්ක හැමදින එක්කෙනා ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා. The Bible says those who walk with the wise will grow wise. ඔබ තෝරගන්න ඔබ කා එක්කද හැමදින්න යන්නේ. ඔබ සමහර කායේ යාළුවෝ ඔබව නොමග යවනවා. දෙවියන් වහන්සේගේ දරුවනි මම දැකලා තියෙනවා ඔබට පෞල් ජීවිත ගත කරපු අය වැරදි ආශ්‍රයට වැටිලා ඕනේ යාළුවන්ගේ වැරදි ක්‍රියාවල් දැකලා ඒකගේ පෞල් විනාශ කරලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබට අද කියන දේ හොඳට අහුම්කම් දෙන්න මම තෝරන්න ඕනේ මම කා එක්කද ඇවිදින්නේ. පැහැදිලිද මම කියන්නේ? මේ ගෝල දර්ශන කාකද ඇවිදින්නේ? කාකද ඇවිදින්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේක. මේ කාන්තාව තුන කාකද ඇවිදින්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි යේසුස් වහන්සේක ඇවිදිනවා නම් අපිට වැරදෙන්නේ නැහැ. හැලෙලූයා. යේසු ජීව මාන. ඒකෙන් අනිත්‍ය ආලෝක හොද නැත්තේ? අනිත්‍ය ආලෝකෝ ඉන්නවා. අනිත්‍ය ආලෝකෝ අපේ ජීවිතවලට එනවා. හැබැයි ඒගොල්ලම තියාගන්න දෙවනි දැනේ යේසුස් වහන්සේ හැමතිස්සෙම පළමු දැන අපේ ජීවිතේ. හැලෙලූයා. හොඳයි දෙවියන් වහන්සේගේ දරුවනි අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න යනවා. ස්වාමීන් වහන්සේගේ මේ ශුද්ධ වචනය බලාගෙන මේක තියාගන්න. උන්වහන්සේගේ ගමන් කරපු ආයත තිබුණා කෙලේ ගුණේ. ඒක තියාගන්න. gratitude. They had gratitude. Those who traveled with Jesus had gratitude. ඔන්න දේව දන්නේ කක්දර මේක අරකම් වෙන්න. බයිබලේ කියනවා යක්ෂ බලවේග තිබුණා වූ ස්ත්‍රියක්. යාට යක්ෂ කී දෙනෙක් හිටියාද? යක්ෂ 7 දෙනෙක් හිටපු කෙනා. ගැළවීම ලබල යාව මොනවද කරන්නේ? යේසුස් වහන්සේ පස්සේ යනවා. මග්දලාවේ මරියට මග්දලාන්නේ මරියා. ඔන්න යා යනවා. තම උන්වහන්සේගේ වචනෙකට සුවය ලැබපු අය උන්වහන්සේ පස්සේ ගියා. මම විශ්වාස කරනවා මේ පදේ ඉන්නා වූ ඉතුරු කාන්තාව දෙන්න සුවය ලැබුවා කියලා. හැමෝම කියන්නේ සුවය ලැබුවා කියලා. අය කියන්නේ සුවය ලැබුවා කියලා. පළවෙනි එකනා යක්ෂයන්ගේ බලවේගෙන් දුරුුණා. දෙවෙනි අය සුවය ලැබුවා. දැන් මොනවද කරේ? ඒ ලැබපු එක අරගෙන ඉඳලා මොනවද කරේ? උන්වහන්සේව අනුගමනය කරා. උන්වහන්සේ මොනවද කරේ? අනුගමනය කරා. උන්වහන්සේ පිටිපස්සේ නොවුන් ගමන් කරා. ඔවුන්ගේ හදවතේ තිබුණා කෙලෙයි ගුණේ. දෙවියන් වහන්සේගේ දරුවනි හරි දුප්පාර දෙයක් තමයි උදව් කරපු මිනිස්සුම හැරිලා අපිට පහර ගන්නකොට. හරිද වැරදිද? හරිද වැරදිද? සභාවට කියන්න. ඔබ කාට හරි ගොඩ ගන්න හැදුවා ඒ ගොඩ ගන්න එක්කෙනාම ඔබට පහර දෙනවා. ඒක හොඳයිද නරකයිද? ඒක නරකයි. හැබැයි දේව දරුවනි මට දෙවියන් වහන්සේ අවස්ථාව දීලා තියෙනවා රටවල් කීපයකට ගමන් කරන්න. ඒ රටවල් කීපයකට ගමන් කරපු අවස්ථාවේ මම දැක්ක එක දෙයක් තමයි සමහර රටවල් අය කියනවා ලංකාවේ අයව දැක්කාම අඳුරන්නේ වගේ යන්න. ලංකාවේ මිනිස්සුව දැක්කාම අඳුරන්නේ වගේ යන්න. මම බැලුවා ඇයි කියලා. පළවෙනි පාර මම මේක අහුවා. මම හිතුවා ඒක නම් අන්තිම නරක දෙයක්. අපි ලංකාව අමුදෙන් කරන්න හොඳ නැහැ. අපි කොයි කියා. හැබැයි පස්සට යන්න යන්න මට තේරෙනවා මේ මනුස්සයාගේ කතාව අහනකොට ඉස්සරින්ම මොනවද කරන්නේ? ඇවිල්ලා ඉස්සරින්ම ඕප දූප හොයනවා. රට ගියා හදවත වෙනස් වෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් වලට ඇඟිලි දාන එක වෙනස් කරන්නේ නැහැ. වැරදි හොයන එක වෙනස් කරන්නේ නැහැ. මේක හොඳට අහුකම් දෙන්න. ඊජිප්තුවේ හිටපු දරුවෝ, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ ඊජිප්තුවේ එළියට ආවා. හරිද? හැබැයි අවුරුදු 40ක් කාන්තාරේ කරගුණාට ඊජිප්තුව ඔවුන්ගේ හදවතෙන් එළියට ආවේ නැහැ. සමහර අය කියනවා මට ඊනවලා සල්ලි හම්බුනා නම් මම වෙනස් වෙනවා. මට ඊනවලා හොඳ දෙයක් හම්බුනා නම් මම මේ වගේ වෙන්නේ නැහැ. මට ඊනවලා උසස් වීමක් ලැබුණා නම් වෙන්නේ නැහැ.
mana iye iye berani lah. Inggalan deh nama sahun recall kerja, ane pasca mana yaatnya kerana, mama me apa langka ada aku sahun remar, mama meke hitam bela aje. Apa langka ada aku sahun remar, apa old dia dia kerana kemudi, ya mama me jumpa ke naik kerana, apa mama komal kerana ada jumpa ke dia pasca meja kerana, then tanpa tu pasca mana iye mana deh, mana lokta aje nama mana kira nama, oya bela aje nama ada, okta mana kerana yaat ke meja kerana yaat ada, yaat prosesnya tiada. Iti yaat tu kau tu me, cawat nama kerana mana mana biru tu kau tu me boleh kerana. Arya-ge nama, udah oka rupu ke nama-ge nama. Orang yang kau tahu, kelih gunanya nanti bilis. Ada banyak pali yang boleh wadi beri orang. Yesus swan sebentar kuda dia akan kerana, ekpis budi wadi. Hallelujah. Ekor obat bodoh hati mati mal, naga kati beri nanti biar bahasa. Hallelujah. Obat samar kita amat beri orang, prasna nanti kanan beri orang amat beri orang. Apa kita mention kerupu nanti biar bahasa. Ada mama beri ke nama. Suaya laba pemilisu mana dekaran ni? Anurba, suaya. Hallelujah. Tuahana mana pemilisu mana dekaran ni? Anurba, tuahana kerana. Dewa dalam ni ada apa kita akan ni? Mama dekat tawan tuh di nama ni. Mama bunuhan sekarang zaman kerana ni. Mama suaya laba pemilik. Yesus bunuhan se. Gamin gamat dia dewa dalam ni. Mana berprakash kerana megalia kerana. Dewa raja suah rancia. He proclaimed the kingdom. सुवारा चिरपानी में दी मामा ओबट देखने रहा भाई बड़ा पाता वाक्या एक लिया ना करने अदम अदम बाहर के लिए दोष रखे ने में अदम नहीं ला क्यों आने ओबट के देवी आत्मा से वचन है मैंने ओबट लिया करने में मेकर अब एक बार ओबट किया ने ना खार ना की में रोम पोते हाथ में नहीं पारित चेदे दाह परेशन Romans chapter 7 verses 14-25. Pape, apa itu lagi yang nak kita ni dewa hatara meno, mana? Lia kat dekat mana dia ayat? Lia kat dekat meno, kau mai Bible itu ni. Me pada yang tu, mana beri dia? Pape, apa itu mahalun kerana? Hembo mama hitno, apa yang hati mereka mereka dah kira? Pape, apa itu mahalun kerana? Hembo macam mana mahalun kerana kira? Orang barang tu dewa dah luar ni, ha? Hobat tu inna minisu, dekat part tu mah, berada di dekat tu betul mana tu berani, aktor inna berani ber, okey mah dewa nanti kerana, mama, lagi dekia, kira sabtu itu boleh dekia, ya apa nak kerana, ya apa nak kerana, esahodra ya mama, hamunnya ya mama, bisuna binati kerana, hebat ya agi amma, anda mana kena, makanya puta, loko dia nanti dengan ne. Kodak tu, ikan agak tak kene. Hanya koi dah asyik beratila kudu bor dah pernah kena kene. Kudu bor dah pernah kena tiada ni sa. Ya men, kita dah hemat daya kau di guna nama. Daya betul orang yang kita jangan kandem ni. Ya ada budhi ati nama. Loko mana ni ati nama. Hanya kudu antarin nama. Ini sa pernah kena ada okma di guna nama. Kodak tu, mungkin kita jangan kandem. Papa, abby wahalun kerana. Hanya mungkin ada wahalun kerana kita. Eka ani haiya manusia. Adalah ayat sekarang kita kata apa? Wahal belain ni. Ekai botolnya jangan samara kaya ni. Botolnya hidupnya kan? Antima bukuro bonda. Santos sekarang dia ni. Bira, honda tu ikan kan? Kita minisu, bisu lagi ayat sekarang ni ekai. Aiye, ekalan ni wahal wahal ya. Ubadi samara kaya wahal pun boru aja. Minta kan ni. Samara kaya boru tu apa sih boru kira? Ekor English mana kira? Habitual liars. Boru kian dah awasnya, hebat buruk dah boru kian ni kan? Ini kan mana sekarang dah? Ayah mau tu makian ada? Sabah mau makan tarai lagi. Hallelujah. Tarun dah benda? Hallelujah. Ini kan mandi kan? Orang samar kan? Orang dah miss call yang orang kian. Hey, hina benda? Hallelujah. Hina benda? Santosa benda? Demi apa macam tu? Mudah mudahan tahu demi apa macam. Hallelujah. Yesus wants to give subhanah chadhi. Menda devani te paape kama de. Menda liya kande. Paape maadula napuru de kiri mata maava polo bana ma. Nama tamak kya anna. Paape maadula tiya nisa napuru de karanna maava polo bana ma. Iti paape tiya na tana napuru de karanna. 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 Paape tiya na tana napuru de karanna.
වන්නේ වන්නේ කොටලා දැන් ඒ ඒ කෙනා සල්ලි අරන් ඉස්සරෙම ගන්න මොකද මොනවද ගත්තේ ප්‍රේසිඩන්ට් මායද ගත්තේ මායද නේ මොකද කොහොමද කරලා මෙයා මොකද රත්තරන් වලට ආසයි ජීවිත පහක් පූජා කරලා එතන නැති කරලා එයා ඉස්සරෙම ගන්න මොකද්ද රත්තරන් පාපය මාතුල තියෙන කල මම නපුරට තමයි නැඹුරු වෙන්නේ. ඔබට තේරෙනවද? යේසුස් වහන්සේ ගමින් ගමට ගියේ මොනවද? දේව රාජ්‍යයේ සුභාරංචිය බෙදලා. මොකද දේව රාජ්‍යයේ සුභාරංචිය? ඔබේ පාපේ ගැලවීම ලබන්නේ ඔබ දෙවියන් වහන්සේ මෙතන හැරෙනකොට විතරයි. හැලෙලූයා. ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගන්න බෑ හදවත වෙනස් වුණේ නැත්තම්. හරිද මම කියන්නේ? අර කොළඹ ගමන් කරන්න ලස්සනයිද? ලස්සනයිද? අනේ අද අපි මේ ට්‍රැෆික් මේ පාරවල් වහන්න බේරෙන්න අපි අලුත් පාරවල් ගත්තා. අපි ආපු පාරවල් වල ඔක්කොම කියලා දුන්නා. අන්තිමට කරගෙන ගත්තා අපි සාමාන්‍යන පාරට ආවා. ඒ පාර කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි તો අනේ නිකන් මේ සාමාන්‍ය පාර ආවම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දේව දරුවෝ පාපේ අපිව නපුරු දෙයක් කරන්න පොළඹන. ඇයනවද මම කියන දේ? එතන දැන් රෝම පොතේ මේ ඔක්කොම තියෙන රෝම පොතේ ඔයාලා ගෙදර ගිහලා බලන්න පුළුවන්. තුන්වෙනි දේ පාපය මාව කාලකණ්ණි කරනවා. හැමම කියන්නේ කාලකණ්ණි කරනවා කියලා. මම දඩුවක් පොඩක් අමාරුයි වචන කියන්නේ. අනේ පාස පල්ලියට ඇවිල්ලා මේ වගේ වචන නේ. මොකද කාලකණ්ණි කරනවා කියන්නේ? කාලේ කන මිනිස්සු කරනවා. කිසි වැඩක් නැහැ ජීවිතේ. පාපය මාව මොනවද කරන්නේ? කාලකණ්ණි කරනවා. අන්තිම දේ මේක ලියාගන්න. පාපය මරණය කියනවා. පාපේ මොනවද කියන්නේ? මරණය කියනවා. දැන් දුව අපිට නැගිටලා කියවන්න. හල්ලෙලූයා. ලූක්ගේ පොතේ 4:41. ඒක බලන්න දේව දරු නොබලි මායි. ලූක්ගේ පොතේ 4:41. ලූක් 4:41 ලූක් තුන් වහන්සේ මා විසින් අනික් නුවරවල දෙවියන් වහන්සේගේ රාජ්‍යය යහපත් ආරංචිය දේශනා කරන්නට ඕනේය. මක් නිසාද ඒ පිණිස එමන ලැතිවී ඔබට කීවේය. හාලෙලුයා. යේසුස් වහන්සේ ආවේ ඇයි? දේව රාජ්‍ය ප්‍රකාශ කරන්න. පාපේ ඉන්නා වූ වහලුන්ව විනාශ කරන්න. අද අපි ගායනා කරා ගීතිකාව කසන ගොඩෙන් මොනවද කරේ? මාව හයියෙන් යන වශයෙන් මොකද? එසෙල්වා. යේසුස් වහන්සේ විතරයි අපිව කසන ගොඩෙන් අපේ පාපේ අපේ ශාපේ ඔසවන්න පුළුවන් එකම ස්වාමීන් වහන්සේ. හැලෙලුයා. එතුමාට අපි ප්‍රශංසා කරමු මේ දවසේ උන්වහන්සේ බලවත් නිසා. හැබැයි හොඳයි දෙවියන් වහන්සේගේ දරුවනි අපි යනවා අනිත් කාරණාවට. මේ හරිවදද මේක ලියාගන්න. ඩයකෝනියා කියලා ලියන්න. ඩයකෝනියා අපාරකයි නම් මිනා වෙනවානේ. දැන් නම්ගෙන මතක් කරලා මිනා වෙන්නේ. හරිද? ඩයකෝනියා හොඳට අහන්න දෙන්න. ඩයකෝනියා කියන්නේ සේවය. ඒක ලියා ගන්න. අද මම කිතුරුවන්න දෙන අභියෝගය මේක. යේසුස් වහන්සේ ඔබට මොනවද කරේ? ඔබ එතුමාට සේවය කරනවා. මේ දේව මේ බලන් ඉන්නව ඔබට. ඔබ ඕනම තැනක ඉඳන් ඒක එක්ක දැන් හරි පටගත පටගත කරලා බලමු. ඔබ අද දෙවියන් වහන්සේගේ සේවයක් කරනවාද? දෙවියන් වහන්සේගේ දරුවනි කිතුණු දරුවෝ නාස්ති වෙන්නේ පරණ භාවයට පත් වෙන්නේ ඕ සේවයක් කරන්නේ නැහැ. ඕ ලබනවා 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 විතරයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. දෙන්නේ නැති නිසා ඕන්ට ආශිර්වාදයක් නැහැ. මම දුවට කියන්න යනවා අපිට දේවයන් වහන්සේගේ වචනේ එක කොටසක් කියලා. මේ පදය නම් මම ඔබට උගන්වලා තියෙනවා. මම මේක තද ලෙස අනුගමනය කරන පදයක් මක් නිසාද? ස්වාමින් වහන්සේගේ වචනේ නිසා. හිතෝපදේශයේ පොතේ 18:16. සමාර්ගය ගැළවීම ලබලා ඉන්නේ. හැබැයි ඒකටගේ මුදල් ගැළවීම ලබලා නැහැ. සමාර්ගය ගැළවීම ලබලා ඉන්නේ. හැබැයි ඒකටගේ ජීව ගැළවීම ලබලා නැහැ. සමාර්ගය ගැළවීම ලබලා ඉන්නේ. හැබැයි ඒකටගේ පරණ ගති තාම ඔය වගේ කියවන්නද? 18:16 හිතෝපදේශයේ 18:16 Proverbs 18:16. මිනිසෙකුගේ තෑග ඔහුට හිත ලබා දී උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි. මනුෂ්‍යයෙක්ගේ තෑග මොනවාද? ඔහුට
මොනවද කියන්නේ හයියෙන් කියන වචන සිංහලවල නේ ඉංග්‍රීසි වචනේ මෙතන මොකක් ලස්සන වචන ඕක මොකද කරන්නේ ඉඩ හදන හයිය කියන්නේ ඉඩ හදනවා කියලා හයිය කියන්නේ ඉඩ හදනවා දැන් දේව ධර්මණි කියමු මේ මේ මෙන්න මේ කාන්තරේ තනි කර පිළියම් තියනවා මේ සභාවේ එක පාර්ලිමේන්තු ජනාධිපති ආව මොනවද වෙන්නේ ඉඩ එනවද නැද්ද අනිවාර්යෙන් ඉඩ එනවා හාලෙලූයා ඉඩ කොයි මොනක්ද එනවා ඒක ඇයි ප්‍රධානින් කැමිලා නේ කතාව තියනවනේ කෑමට පස්සේ අයිස්ක්‍රීම් එක අනේ මෙතනටම පිළිලා කියනවා හැබැයි අයිස්ක්‍රීම් එක දැක්ක ගමන් නැහැ ඒක දාන්න පුළුවන් ඒක හද මාර්ගය හදාගෙන යන අයිස්ක්‍රීම් එක දේව ධර්මනි අපි ගේ අපේ දීම මේක අමතක කරන්න එපා අපේ තෑග්ග අපේ සේවය අපිට ඉඩ හදනවා ඔබට අද ආශිර්වාදයට ඔබ ඉඩ හදලා තියෙන්නේ නැත්නම් ලොකු රෝඩ් බ්ලොක් දාලාද සමාජකය ආශිර්වාද රෝඩ් බ්ලොක් දාලා ඒ කියන්නේ කිසිම දෙයක් දෙන්නේ නැහැ අම්මෝ මැරෙයි සත පහක් කියලාදී මැරෙයි හැදෙන කමෙන් පිරිලා අනුන්ට බත් ඇදයක් දෙන්නේ නැහැ ඔක්කොම එකතු කරගෙන නෙමෙයි මරණ දවසේ ගෙනියන්න තමයි. ඒක තමයි ණය වෙලා ඉන්නේ කියන්නේ. අපිට විශ්වාස අපි විශ්වාස කරන්නේ අපව ජීවිතය දිනා. හැබැයි ඒ අය තමයි ණය වෙලා ඉන්නේ. ඒකද බය? මේ වගේ ණය කරන කෝ මරණ ඇයි? අම්මෝ කවුරුද? ප්‍රශ්නේ. දැන් තමයි ඔබ මරණ දවසේ. හොඳට මැරෙන්න. හල්ලෙලුයා. මම ඔබට කිව්වද මම මතකයි ෂර්මන් එන්නේ තමයි සිංහලෙන් පරිවර්තනය කරනකොට යා තමයි ලෝකේ හිටපු බලවත් අධිරාජ්‍ය. ඔව් ක්‍රිස්තියානි ධර්මයේ ලෝකේ ලොකු තැන්වල ගෙනාවා හැබැයි යා සමාජයට ගෙනිච්ච ක්‍රමය පොඩක් වැරදි. ඒ කියන්නේ යාගේ තිබුණා බලය. යා රජෙක් වගේ මැරෙන දවසේ යාට කිව්වා යා කිව්වා මේමයි මාව රජෙක් වගේ වළලන්න කියලා. මොකද ඔතුන්නම් දාලා කඩුව පැත්තකින් දාලා හැබැයි යා මේ වගේ එක දෙයක් කිව්වා. යාකෝ බයිබලේ මගේ ධනිෂ්ඨියන්ද අරබු බයිබලේ මගේ ධනිෂ්ඨියන් මේක ඇත්ත කතාව අපිට අහන්න ෂර්මන්ගේ ඒ මලමිනිය අවුරුදු 100කට පස්සේ ඒක කැණින් කරන වෙලාවේ මේ මිනිස්සාව මේ මේ හම්බුනේ මලමිනිය දැන් අහන්න තිබුණේ කඩු ටික විතරයි ඔඩුන්න තරමේ වගේම තියෙන පැත්තක ඔළුවේ ඉස්කබල වැටිලා කඩුවෙමම තියෙනවා හැබැයි මේක තමයි වැදගත් දෙය යාගේ ධර්මණ කාලයක් යනකොට සෑහකට විතරයිද යාගේ ඇතකටු තියෙන නැගිල්ල විතරක් මේ වගේ බයිබල් පදයක තියෙනවා ඒ බයිබල් පදේ තමයි මතයේ පොතේ නැවතිලා තියෙන්නේ මිනිස්සෙක්ට මුළු ලෝකෙම ලැබුණත් වැඩක් නැහැ තමාගේ ආත්මය නැතුවා නම් එක කාලයක් රජ කරන්න පුළුවන් හැබැයි අන්තිමද අපි උපාසක කරන්න දෙන්න අවශ්‍යයි ඉතින් තියෙන බඩු ස්වාමීනි සංකේත කියන ස්වාමීනි අපේ ගෙදර අඟල් 42 ටීවී එකක් තිබුණා ස්වාමීනි. දෙවියන්වස් අපුඩියක් ගන්න. ෂා. හරි හොඳයි වා යාඥා කරන්නේ නැත්නම් ඔය ටීවී බලවන්නේ බාහිර හොඳයි. කියයිද? ස්වාමීනි මම කිය වාහනේ වෙන එක වාහනයක් වගේ නෙමෙයි. මුතුමා ආ වාය වාහන කී දෙනෙක්ව පල්ලෙට ගෙනාවා. ස්වාමීනි මට ස්වාමීනි තිබුණා මුතුම දේවල යාළුවෝ 500ක් හිටියා හරි හොඳයි 500 කී දෙනෙක් පල්ලියට ගෙනාවද අපෝ ස්වාමීනි පල්ලියට ගේන්න බෑනේ මගේ ජීවිත රටාව දැක්කම ඇරුම් ගන්න සභාවේ දේව දූතෙක් වෙලා ගෙදර යක්ෂයෙක් නම් වැඩක් නෑ තමා දෙන්න එකට කීවතු ප්‍රශංසාවිය මම කිව්වේ විනාඩි 20යි කියලා දැන් විනාඩි 29යි හලෙලුයා. තව විනාඩි දෙකක් ගන්න. හැබැයි විනාඩි දෙක දැනුම් දෙන්න ඕනේ. ආපි කොයක පැත්තෙන් යන විනාඩි දෙක. හරිද? ඔබව සන්තෝෂ කරන්න කියලා විනාඩි දෙක. right hallelujah. හැබැයි අපි අවසාන වෙනවා. මේක ලියා ගන්න. දෙවියන් අගපාරක් කිව්වා. දෙවියන් වහන්සේ අපේ ඉල්ලන්නේ අපි ගාව ඇති දේ විතරයි නැති දේ නෙවෙයි. මේ කාන්තාවල් තුන්දෙනා සේවය කරේ තියෙන දේ එක්ක නැති දේ එක්ක නෙවෙයි සමහර අය ඉන්නවා කෝටි කෝටි වෙනකන් සේවය කරන දැරදි ඔබට අද රුපියල් 100ක් දෙනවා 100ක් පටන් ගන්න හාලෙලූයා ඔබට අද එක දවසක් ඉන්නතර වඩා දෙවියන් වහන්සේ දෙන්න පුළුවන් දෙන්න දෙවියන් වහන්සේ
Tiene que obesar a la casa.